ඔන්න අදිෂ්ඨාන කරලා අපි පොඩි භාවනාවක් කරමු. පොඩි රිලැක්ස් කරන එකක් කරලා එකක් තමයි පින්වතුනි මේ මොහොතට හිත පීඩන එක ඉම්පෝටන්ට්. හිතන්න විඥානය ගැන එහෙම හිතන කොටත් ඒක ඉම්පෝටන්ට්. තව මම නිවන් මඟ කොහොමද දකින්නේ කියලා පැහැදිලිද? කාමයෙන් මිදලා යන ක්‍රම කිව්වා. ඊට පස්සේ නිවන කොහොමද අවබෝධ වෙන්නේ කියලා කිව්වද? චුට්ටක් හරි එක අයිඩියා එකක් දුන්නද? දුන්නද? ඒ කියන්නේ පින්වතුනි දැන් අපි නිවන කියන්නේ මාර්ගයක්නේ. දැන් අපිට මේ නිවන් දකින්න එකත් මැප් එකක් වගේ ඕනේනේ. එතකොට දැන් මේ බණවලදීත් අපිට අදහස් වෙනවා එක එක ස්වාමීන් වහන්සේලා කියනවා මෙහෙමයි මෙහෙමයි කියලා එක එක විදියට තේරුම් ගන්නවා. එතකොට අපි ඒ ස්වාමීන් වහන්සේලා කොච්චර දුර අවබෝධ වෙලාද කවුද දන්නේ? දැන් මේ ඉන්නවා ස්වාමීන් වහන්සේ කෙනෙක් කවුද දන්නේ හිමාලයේ ගියා අරේ ගියා මේවා ගියා කවුද දන්නේ? මෙහෙම මිනිස්සු වෙන හින්දා එන්නත් පුළුවන් කට්ටිය. මම මොන අවබෝධ කරන්ද කවුද දන්නේ? එක්කෝ මේ කවර පිස්සුව කෙනෙක් වෙන්නත් පුළුවන් මොනාරි පිනක් මතුවෙලා ඔන්න මිනිස්සු වෙන්න පටන් ගන්නවා. එහෙම වෙන්නත් පුළුවන්නේ. මයිකල් ජැක්සන්ලට පක්ෂණ ගෙනවා. ඒතර කොහොමද පින්වතුනි අපි දැන් අපිට කාලය කෙටි අපි කොහොමද දන්නේ අපි අපවත් වෙන්න ඉස්සලා සෝවන්වත් වෙන්න? බුදුහාඳුරෝ කියනවා හේතු පහක්. සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම සමන යෝනිසෝ මනසිකාර ධම්මාන ධම්ම පටිපත්‍ය. සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම සමන යෝනිසෝ මනසිකාර ධම්මාන ධම්ම පටිපත්‍ය. හතරක් ඇතර පින්වතුනි මේක අහලා තියෙනවද? මේ හේතු මොන ප්‍රාර්ථනා කරත් එක වෙන්නේ නැහැ. මේ හේතුව පිරුවත් අනිවාර්යෙම. එතකොට පින්වතුනි මේ කරුණ කොහෙන්ද ලැබුණේ? කවුද කිව්වේ? කොහෙද ඵලෙන්ටම මේ මේක තමට කාගෙන්ද මේක අහන්න ලැබුණේ මේ කරුණ හතර? සරි දැන් මම කියන්නේ ඉස්සර අහන්න ඇතිනේ ඔක කාගෙන්ද ඇහුනේ? කවර ස්වාමීන් වහන්සේ කෙනෙක් තේරුම් කරාද ඒවා? තේරුම් කරාද? ඕනේ ද කොහෙන්ද? හරි ඒ ස්වාමීන් වහන්සේට කාගෙන්ද ලැබුණේ? බුදුන් වහන්සේ කියන්නේ කොතනද? පිළිරුවක් කතා කරාද කොහමද? සූත්‍ර පිළි බුද්ධ වචනේ පිටකය. ඒතර පින්වතුනි බුදුහාඳුරම කෙලිම කතා කරන එක පරිස්සම් නැද්ද? දැන් මම උනත් මගේ සමාඩ එක කරුණක් මිස් වෙන්න පුළුවන් කියනකොට. ඒතර පින්වතුනි අවංකනම් කවවරි ස්වාමීන් වහන්සේ කියන්නේ ත්‍රිපිසුත් බුද්ධ වචනේට තමම යොමු කරයි. බුද්ධ වචනේ ඔක්කොම දැනගන්න ඕනේ නැ මේ ඵලයක් ලබන්න. තමන් ඒක ප්‍රායෝගිකව තමන්ට ගලපලා ඒක තමන්ගේ රාගය, ద్వේෂය, මොහය කේන්තියන අවස්ථා එහෙම නැතිකරන්න ප්‍රායෝගික කරන්න ඕනේ එහෙම. එහෙම කරන කෙනා අනිවාර්යෙන්ම මාර්ගයක් ඉන්නේ. ඒතකොට ඵලයක් ලබන්න ඕනේ. ඉතින් මේ දේශනාව අනිවාර්යෙන්ම තමන් ඇඳගාව හරි තියාගෙන කියවන්න පුරුදු වෙන්න ඕනේ. අඩුම ගානේ මේ එහෙම තියෙනකොට අර අමනුෂ්‍යයන්වත් එන්නේ නැහැ කියන මම ලොකු සූර්යයක් වගේ දෙයක් කියලාවත් හිතන්න ඕනේ. ඒකත් කිව්වනේ මම. ඒ මජ්ක්‍ධිම නිකාය සම්යුත්ත නිකාය වැඩි දින මේ සිංහල භාෂාවේ අර පරිවර්තන වල පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් හිත තියෙනවා නම් පින්වතුනි තමන් ළඟ ට්‍රාන්ස්ලේෂන් එකක් හරි කොහොම හරි මේ හිත ගිය සූත්‍රයක් හරි ළඟ තියාගෙන ඒක මිනී කරන්න පුරුදු කරනවා. ඉංග්‍රීසි භාෂෙන් නම් තියෙනවා නාරද ස්වාමීන් වහන්සේගේ ධම්මපද. ඒක හරි වටිනවා. Word of the Buddha ඥානති ලෝක ස්වාමීන් වහන්සේගේ මජ්ක්‍ධිම නිකාය බික්කු බෝධිසත්ව වහන්සේගේ ඒ ට්‍රාන්ස්ලේෂන් දුක්කම ගැටලු නෑ. ඒක එක සූත්‍රයක් හරි ඕම කියවන්න පුරුදු වෙන තුරු ඒක බෙහෙතක් පින්වතුනි ඕම මෙනී කරනකොට තමන් බුදු සරණ යනවා. බුදුහාඳුර හිතන විදියට කල්පනා කරන්න පුරුදු වෙනවා. තමන්ගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම මොන වාෂ්ප වෙලා යන්න ඕනේ.